Hello Sri Lanka, a very good morning and welcome to Showtime with Niro. රටේ ජනප්‍රිය පුද්ගලයන් රටම දන්නා පුද්ගලයන් වුණත් රටම සමහර විට නොදන්නා කරුණු කාරණා දැනගන්න පුළුවන් හොඳම සහ එකම තැන තමයි මගේ ගෙදර නිරෝ ගෙදර ෂෝ ටයිම් විත් නිරෝ ෂෝ එකේ. ඉතින් මේ සතියන්තයේ ඉදිරි දවස උදේ 10යි. නමුත් දැන් තමයි දවස ආරම්භ වෙන්නේ. එහෙම නේද? හොඳයි. මම හිතුවා දවස ආරම්භ කරන්න හොඳම පුද්ගලයා තමයි මේ කියලා. මට මේ ඉන්ඩස්ට්‍රි එකේ හමුවන පුද්ගලයන් අතරින් a real entertainer කෙනෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් entertainment package එකක් 3-in-1, all-in-1 ඔන්න ඔය වගේ නම් පවා දෙන්න පුළුවන්. ඉතින් ඇයි අපි තව කාලය වැය කරන්නේ නේද? නිරෝගී ස්ටයිල් එකෙන් මෙන්න මෙහෙමයි මම මගේ first guest-ව හඳුන්වා දෙන්නේ. Take a look. ඔයනි ගඟද මේ හොල්මනක් වගේ සරිසරි නෑ නෑ හොලි පක් මොක දෙකල ගොඩක්ම තියෙන්නේ මේ ඒගැන කුණු කතා කැත කතා භයානක කතා ඒ වගේ දේවල් අද හැබැයි හදාගමු අපි කටකතා කටකතා රයි ඔන්න ඔයා කැමතිම බ්ලක් කොපි මං හදල තිබ්බා වා වෙලාවට සරිලන බීම කෝපි කම නැද්ද දැම්මම සිප් කර රස් බල්ල කියන්න කොමද කියර වා හොඳ එලාට ඇගේ සීනිනේ මහිත හොඳ රස්ස කොෆි එකක් මිට. ලීෂ් රිසර්ව් කරනවා කියලා මොකද ඇත්තටම මහිතන්නේ පුංචිම තැනින් ගොඩක් මහන්සි වෙලා ගොඩක් කැපවීම් කරලා ලොකු උනන්දුවකින් උද්‍යෝගකින් මේ ශේෂයට ආපු කෙනෙක් රොනි දීශ් කියන්නේ ඒක ගැන ගොඩක් කට්ටිය හිතන්න කතා කරන්න මොකද ඉන්ටර්ටේන්මන් පැකේජ් එකනේ ඒ හින්දා ඕකේ හැබැයි අද නම් දවස වෙන් කරන්න ඕනේ කොතන ඉඳන් කොහටද කොහොමද ආවේ කියන එක ඕන එක නිරෝෂා ඔය ඕන එකක් අහන්න මොකද මම විවෘතව කතා කරන්න නෝ ප්‍රොබ්ලම් ඩාලින් නෝ ප්‍රොබ්ලම් ඕකේ හැබැයි අපි වයින්ඩ් අප් එකට ගියොත් සමරයිස් කරොත් ෆ්ලෑෂ්බැක් එකට ගියොත් මොනවද මතක් වෙන්නේ රොනි ලීස්ගේ ලයිෆ් එක අද වෙනකන් එදා සිට ඒ කියන්නේ දැන් මම මුලින්ම පටන් ගත්තු ඒ වකවානුවේද ඔව් ඉතින් 72 මම ආධුනික ගීතරකයකට සහභාගී වුණා ඒකෙන් 45 තේරුණ අන්තිම වටේට ඒ 45න් මං 4 වෙනි ආවා ඕකේ කප් එකක් හම්බුනේ මේ සර්ටිෆිකේට් එකක් හම්බුනා ඒ අරගෙන එතන ඉඳලා මගේ අඩි තාලම පොඩ්ඩ පොඩ්ඩ මං ගිවප් කරේ නෑ ඊළඟ අවුරුද්ද 73 මගේ මුල්ම වාද කණ්ඩායමත් එක්ක ජොයින් වුණා ප්ලේ බොයිස් කියලා හරියන නමනේ ඔව් හරියටම හරි තාමත් හරියනවා තාම හරියනවා ඊට පස්සේ මේ එහෙම එහෙම එක එක වාද කණ්ඩායම් එක්ක සිංක් කරලා සිංක් කරලා සිංක් කරලා ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා ලොකු එක්ස්පීරියන්ස් එකක් ගත්තා මොකද මං ඒ කාලේ වෙස්ටර්න් මං සිංහල සිංකරනවා වෙස්ටර්න් තමයි සිංහල ඉතින් 84 පොඩි බ්‍රේක් එකක් දැම්මා ඒ කියන්නේ මම ඕමාන් රටට ගියා මේ ඩිෆෙන්ස් එකේ හිටිය කළා ඒ අවුරුදු 6ක් වැඩ කරලා 90 ඇවිල්ලා තමයි සීස්ලා මට කැසට් එකක් කරලා දුන්නේ තට්ටයා කියලා ඒ ගත්තු අඩිතාලම තාමත් එහෙම ඉතින් දැන් ඊට පස්සේ මං එන්ටර් වෙන්න ගිය තැනට මිස්ටර් ලීෂ්ම එන්ටර් වුණා මොකද එන්ටර් ද ඩ්‍රැගන්ද එන්ටර් ද ඩ්‍රැගන් එන්ටර් ද ජිප්සීස් එන්ටර් ද ජිප්සීස් අයියෝ නේද ඕකේ මගේ සෙකන්ඩ් ගෙස් තමයි දැන් මං ඉන්වයිට් කරන්නේ මොකද රොනි ලීච් ඉන්න තැන මේ ජිප්සීස් කණ්ඩායමේ මේ සමාජිකයා නැත්තම් අසම්පූර්ණයි වගේ මොකද ඔය දෙන්නගේ තියෙන බැඳීම බැඳීම යාළුකම යාළුකම වෙන මේක කවුද දන්නේ බලන්නකෝ මේ කවුද කියලා ඒකයි මං කියේ ජිප්සීස් කණ්ඩායමේ සමාජිකයෙක් කියලා
බලන්න මේ මොන සමාජික ගැන මම මේ කතා කරන්නේ කියලා. Good morning. Hello. දැන් අපි කතා කරනකොට අතපය දික් කරනවානේ. ඔව්නේ. හොඳද? ඔයත් අංගශාලනේ නේද බෑනේ. අංගශාලනේ නේද බෑනේ. අනිත් හදිසියේවත් ඔයාලට වොයිස් එක මේ සේව් කරගන්න ඕනේ කියලා කිව්වොත් ඔයාටින් පයි විතර කතා කරන අවස්ථාවක් තියෙනවා. නෑ හිටපු ගමන් වොයිස් පාඩන්න නැතුව යනවානේ. Okay. රොනී නිශ්චිතව සුනිල් පෙරේරා කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ මේ එක් තැනකදී හමු වෙලා ඊට පස්සේ එයාලගේ හිතවත්කම මිත්‍රකම මේ වැඩ දියුණු කරගත්ත දෙන්නෙක්. ඔව්. එකට වැඩ කරපු, එකට වැඩ කරන සහ අනාගතෙත් එකට වැඩ කරන දෙන්නෙක්. ඔව්. දැන් මිස් ලීස්ගේ වර්ෂන් එක මම ඇහුවානේ. මිස්ටර් පෙරේරා සුනිල් අයියට කොහොමද මතක් වෙන්නේ රොනී ලීස් කියන පුද්ගලයාව? පළවෙනි මතකය කොහොමද? लंका එතනින් පස්සේ තමයි මම සංගීතය ආරම්භ වෙයි ඉස්සෙල්ලා මම මියුසික් කරන කාලෙ මොනද එතකොටත් ඉස්සෙල්ලා යන්න ඔමාන් යන්න කලිනුත් සින්දු ගීකේ හිටියේ ඊට පස්සේ තමයි අර ටිකක් සීරියස්ලි මියුසික් වලට සම්බන්ධ වුනේ රීලොන්ච් වුණා කියලා කිව්වත් හරි නේද රීලොන්ච් වුණා නේද සිරා වැඩේ ටිකක් සිරා වුණා හැබැයි මෙහෙම කතාවක් තියෙනවා සමහරු කියන ඒ කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ කම්පිටිෂන් එකක් තියෙනවා සහ කම්පිටිටර්ස් හදෙන්නෙක්ට ගොඩ කාලයක් එකට ඉන්න අමාරුයි කියලා. නමුත් දැන් ඔය දෙන්නගෙන හිටතකොට ඒක බොන්නේ. අපිට නම් ඉන්න පුළුවන් නේද සුනේ? එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. ආ එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද සමහර විට මං හිතන්නේ සමහර කට්ටිය ඔය ඇවිල්ලා යන්නේ මේ 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 ජනප්‍රියත්වය පාලනය කරන්න බැරි හේතු තියෙනවානේ. ඒ හින්දා තමයි ඉතින් තමුන් ආපු මේ මග ඒක පොඩ්ඩක් මුල ටිකක් අමතක කරේ නැත්තම් නිර්හංකාර වුණොත් ඇත්තටම දීර්ඝ ගමනක් යනවා. කවදාකවත් සුනිල් ජිප්සිස්ලා මම කවදාකවත් අපි නෝකාඩු වෙලාත් නැහැ. කිසිම දෙයක් එහෙම වෙලා නැහැ. අද මම ඇත්තටම සුනිල්ගේ ඉස්සරහා මම කියන්නේ අද මම මේ තත්ත්වයේ ඉන්නේ ජිප්සිස්ලා මට දීපු සහයෝගය නිසා. ඔකේ. එතකොට දැන් මේ පර්සනල් ඇන්ඩ් ප්‍රොෆෙෂනල් ලයිෆ් එක. ඔව්. දැන් මේ දෙකෙන් මොයේ දෙන්නගේ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ වැඩවලදී විතරක් නෙමෙයිනේ ආදුව. ඔව්. පර්සනලිත් කතා බහ කරන දේවල් ෂෙයා කරගන්න අයිඩියාස් බෙදා හදා ගන්න දෙන්නෙක්. දැන් දෙන්නාගේ යාළුකම රැක ගන්න. දෙන්නා විසින්ම යම්කිසි පරිත්‍යාගයක් ඒ නැත්තම් කන්ට්‍රිබියුෂන් එක දෙන්න බෑ නේද? අපි යම් දෙයක් රැක ගන්න ඕන නම් අපි දෙගොල්ලොම පාටිස් දෙකම ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. රොනි ලීච් කියන්නේ සාමාන්‍යයෙන් යාළුවෙක් රැක ගන්න මොන වගේ දේවල් කරන කෙනෙක්ද? මයික පැහැදිලි කරන්න. ඉතින් අපි හිතමු යාළුකම රැක ගන්න. ඔව්. සමහරවිට අපිට ඒ පුද්ගලයන්ව ඇඩ්ජස්ට් වෙන්න පුළුවන් නේද? මොකද යාළුවා වුණත් කොච්චරත් ඩිෆරන්සස් තියෙනවනේ. හිතේ තමයි. ඒක මං හිතන්නේ දැන් සුනිල් කරන රස්සාවයි මම කරන අපි දෙන්නම සිංගින් ෆීල්ඩ් එකේ අපි දෙන්නම මං හිතන්නේ අපි එන්ටර්ටේනර්ස් ඒ කියන්නේ ඒ කැටගරි එකට සම්බන්ධ දෙන්නේ. ඔව් හිතන්නේ ඒක තමයි ඔය දෙන්නගේ තියෙන මේ සිමිලැරිටි කියලා. ඒ කියන්නේ දෙන්නම එන්ටර්ටේනර්ස් දෙන්නේ. මෙහෙම එකක් තියෙනවා. දැන් අපේ ලංකාවේ අපි ගේම කොහේ හරි ඔඩිටෝරියම් එකක අපි සින්දු කියන අතරතුරේ මොන හරි ජෝක් එකක් කියනවා. ඒ සමහරක් ලේඩීස්ලා කියනවා මේ ෂෝ එක ඉවරලා කියනවා එයාට එහෙම ප්‍රාවේ ඇයි එහෙම කිව්වේ මෙතන මේ 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 ගෑල් ළමයි ඉන්නවා ඔය වගේ දේවල්. හොඳද? සමහරක් ලේඩීස්ලා මට යම් කිසි දේවල් වලට බුක් කරලා ඔය හවුස් වයිස් ඇසෝසියේෂන් වගේ දේවල් වලට බුක් කරලා මේ මට කියනවා රොනි now you have to be coming at on the 14th
අනම්මන ඔක්කම කියලා ඉටවසේ ආයි කෝල් එකක් කෙනවා මේ රොනි පලිස් නෝඩ් බෑඩ් ජෝක්ස් නෝ ඩබල් මීනිංස් කියලා මට වානි ඩබල් මීනි මයිති හරප කියන්න නෑනේ වේදිකා ඒකෝගලම් බාරගන්න විදිය නෝනෝ වෙරි ගාපුල් කියලා හැබැයි ඒ කට්ටියම මම දැකලා තියෙනවා දැන් අපේ ජාතියන්තර මේ සමහර කාටිස්ලා කට්ටියකා ස්ටෑන්ඩ් අප් කොමීඩියන් හොඳද මම නම් වශයෙන් කියන්නේ මොකද අපි ආදරේ ඒගොල්ලන්ට මේ පටන් ගන්නේ කුණු හරපේ දිගට මේ කියන්නේ වචන 10ක් කිව්වොත් 6ක්ම කුණු හරප ඒවා බලන්න ලස්සනට ආසාවෙන් හිනාවේ බක බක ගන්න අපි යම් කිසි පොඩි ඩබල් මීනිංක් කිව්වොත් තමයි අයියෝ නෝ ඉට්ස් වෙරි බෑඩ් කෙන්ද කන්ද කරගන්න ඇයි මොකක්ද ඒකට හේතුව ඇයි එහෙම වෙනස් විදිහට සලකන්න හේතුව සොනිල් කියන්න මට හැබැයි ඉතින් පංගෝ දේවල් ඒ තරම්ම දැරෑරුම් දෙයක් ඇත්තෙත් නෑ නමුත් පංගෝ අවස්ථාවන් වලදී අපි ටිකක් පරිසං වෙනවා පංගෝ තැන්වලදී කරන්න බැරි දේවල් තියෙනවා කරන්න පුළුවන් දේවල් තියෙනවා කරන්න බැරි දේවල් තියෙනවා ඉතින් පංගෝ කරට කලින් කිව්වා මේ මේ මේවා කරන්න එපා කියලා ඉතින් අපි ඒකට සැලකිලිමත් වෙනවා පංගෝ කරට නොකු වගකීමක් තියෙනවා වගකීමක් තියෙනවා කොහොමද මේ හැම දෙයක්ම දරාගෙන තමයි කොහොමත් ඔඩියන්ස් එකක් කියන්නේ කිසිසේත්ම 100%ක් තමාට කැමති වෙන පුද්ගලියෝ ඉන්නේ නැහැ නෑ කවදාකවත් එහෙම හිතෙන්නේ නැහැ කච්චයක් කැමති නැහැ කොහොමද ඒක මේ ජීවිතේ සදා කාලිකව එහෙමයි අකමැති දුවිය තමයි මේ විශේෂයෙන්ම ඔය නෙට් වලට දාන්නේ අර වල දාන්නේ ඒක හොඳයි ඒක එහෙම වෙන්න ඕන හැමෝම කැමති නම් ඒක ලොකු වරදක් ලොකු ප්‍රශ්නයක් ඒක ලොකු වරදක් ප්‍රශ්නයක් තියෙනවා මොනාරි ලෙඩක් යම් කිසි දෙයක් එතුනේ කියන්නේ යමගේ දෙයක් හැමදේටම හැමෝම කැමති නම් ඒ සාමාන්‍ය පුද්ගලෙක් වෙන්න මේ මොනසෙ වෙරයිටි එකක් තියෙනවා සාමාන්‍ය මිනිස්සෙ එතන මොකක් හරි අසාමාන්‍ය විදි වැරද්දක් තියෙනවා සමාගේ දේවල් වලට කැමති පුද්ගලෙ උන් තරම් ඉන්නවා කොහොමද ඉතින් තම ගොඩක් දේවල් කතා කරන මං හිතුවා මෙහෙම ඉඳගෙන කතා කරන්නේ නැතුව රොනි රීච් කියන්නේ හොඳට උයන්නේ පිහන් දන්න කෙනෙක්. මම දන්නේ සුනිල් අයියාගේ වුම් පිහුම් හැකියාව කොහොමද කියලා. අපි දෙන්නටම වුම් පිහුම් හැකියාවක් මට නෑ. හැබැයි ඉතින් ඔම්ලට් එකක් හරි වුණා නම් දාලා දෙන්න. මට නම් බුල්සයි එකක් දාන්න පුළුවන්. ඔයා මෙහෙමනේ හදාගන්නේ. මේ බිග් එක ගඩන්නේ ඔළුවේ. ඕකේ මේ බ්‍රෙක්ෆාස්ට් එකක් හදාන්නේ අපි දැන් යන්නේ. හරි මෙතන මට බලන්න ඕනේ මේකයි. මගේ මොබයිල් කිචන් එකක් තියෙනවා. මොබයිල් කිචන් එකේ මම බොහොම ලේසියෙන් හදන්න පුළුවන් දෙයකට ඉන්ග්‍රීඩියන්ට්ස් ලෑස්ති කරලා තියෙන්නේ. ඔව්. යාළුව දෙන්නා එකතු වෙලා එක කුස්සිය බෙදා හදාගෙන කෑම පිරේණ කරනවා බලන්න අපි ආසයි. හැබැයි අපිටම තමයි කණ්ඩත් වෙන්නේ. ඇයි වෙන්න එපා. මේ මම ඉන්න ඕන දෙයක් කන්න පුළුවන්. ඕකේ. ෂැල්වි ගෝද යා. ඔය මොබයිල් කිචන් එකේ පැත්තට යමු නේද? ඕකේ. එන්න මේ පැත්තට. आप बहुत पसंद है तुम पारक दिस लैंड बिलोंग्स टू यू दिस लैंड बिलोंग्स टू मी दिस लैंड बिलोंग्स टू ऑल ऑफ अस टू लिव इन हार्मनी මේ තමයි මගේ මොබයිල් කිචන් එක. ඔව් ඔව්. පේනවා පේනවා. ඔව්. හරි. ඉතින් මේ මොනවද කරන්න කියන්නේ? දැන් මේ දේවල් දැක්කම මොනවද හදන්න තියෙන්නේ කියලා සෑන්ඩ්විච් එකක් තමයි මේ හදන්න තියෙන්නේ. ආ හරි. දැන් අපිට ඇත්තටම මේක මදි කමක්. මේ වගේ අඩුවෙන් තියෙනේ මොකද අපි සාමාන්‍ය මේ පොඩි දේවල් කරන්නේ නැහැ. ඔව්. හරි. අපි I go for big. I know. ඔය වගේ. මම ඒක තමයි. ඔගොල්ලෝ පොඩි දේවල් කරන්නේ නැහැනේ. අම්මල පොඩි දියක් දීලා බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඔය දැවැල්ට වැඩමනේ කරන්නේ. ඔව්. කපමු. ඔව්. දැන් සුනිල් සාමාන්‍යයෙන් කුක් කෙනෙක් වුණාම මුලින්ම කරන්නේ අත සේදීම. පිරිසිදු බව. ආ අත සේදීම. ඔව්. පිරිසිදු බවේ තියෙනවා. මේවා මේ 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 කිචන් එකේ දේවල් වලදී ටිප්ස් මොනවාරි දනවනම් කියලා දෙන්න. ඒක තමයි මේ සෙග්මන්ට් එකේ මේ දැන් ආදරණීය ප්‍රේක්ෂකයනි සාමාන්‍යයෙන් කුස්සියට කුක් කෙනෙක් ආපුවාම කියන්නේ මේ මුල් ටැං ගෙදට ආපුවාම මුලින්ම කරන්න තියෙන්නේ අතපත ගන්න කෑම. අතේ බැක්ටීරියා තියෙනවා. මොකද අපි එක එක ටැං වලට රිංගනවානේ. ඒ හින්දා මුලින්ම කළ යුත්තේ අතසේ පිරිසිදු කරලා තමයි ජීන කෑම කොහොමද කියලා කාලා බැලියි. කාලා බැලියි. ඕකේ. ඔව් දැන් මම අත ටිකක් සෝද ගන්න. ඒක ඇත්ත නේද?
තත්ත්වය කොහොමද කියලා බලන්න පෙයිනේ. හොඳයි හොඳයි හොඳයි. අරක ටිප් නම්බර් 1 මේ ටිප් නම්බර් 2. ඔව්. එතකොට ටිප් නම්බර් 3 මොකක්ද? ටිප්ස් අපි කියන්න ටිප් ටික. රයිට්. ඕකේ. දැන් අර ගත්ත මෙසේ ගන්නා ළඟ බනිස් කෙටිය. ඔව්. ඔව් දැන් සුනිල් මම පොඩි ටෙස්ටිං වන්නයක් දාන්න. ඕකේ. මොකද එන්නාද? අපි අනුන්ට දෙන්නේ තත්ත්ව සාතිකේ හරියා. පාරක් ඔව් පසෙන් පසෙන් කියන්නේ මේ වාද මම ගොඩක් කැමති ඒකයි ආ රයිට් හා ඔව් සීරියස්ලි ගත්තද ඒක කොහොමද විතරක් නෙවෙයි මට නිකන් මොකද මේ බටර් ජෑමත් මට නිකන් රයිට් මට හිතාගන්න පුළුවන් දැන් මිස් ලීච් නම් මේ කිචන් එකේ ඉන්නකොට මුළු ඒරියා එකම දන්නේ නැති මිස් ලීච් තමයි කිචන් එකේ ඉන්නේ කියලා හැබැයි මිස්ටර් පෙරේරා ඉන්නවා නම් දන්නේ නැතුව ඇති ඔව් නිශ්ශබ්දවර වැඩේ කරගෙන යනවර වැඩේ දාන වැඩේ දාන්න ඕනේ සොනිය මටත් එක්ක කපනවා රයි මං පිටි දෙකක් ණයට බොරෝ කරනවා ඕකේ ලුණුවා රයි ඔන්න බලන්න කාලා බලා ගන්න බෝල කඩලේ මුදම ස්පීඩ් එකක් නේ මම ඩිරෙක්ට් එක තියන්නේ මම මේ කතා කියපු හින්දා මට මේ මේ ස්පීඩ් එක ටිකක් අඩු වුණා රස බලමුද ලුණු ටිකක් දාන්න ලුණු ටිකක් දාන්න මේ ඇවිල සුනිල් පෙරේරා ස්ටයිල් බර්ගර් එක ඕකේ බලමු රොනි රිච් ස්ටයිල් බර්ගර් එක කොහොමද එන්නේ කියලා හරි 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 එන්න ගානට මේ රයිට් සුනිල් නම් කාලක් තිබෙනවා මම ඇවිල්ලා ඉස්සර නැව්වල නැව්වල චීෆ් කුක් රයිට් මේක කතාලා බලන්න ඔව් ඒක තමයි ආ දැන් ඕක ගන්න ලුණු බීට්‍රූට් චීස් තක්කාලි පිපිඤ්ඤා රයිට් සහ බටර් සලිපදමට ගම්මිරිස සහ ලුණු පවා දමාගෙන ඇත ඕකේ දැන් ආ මේක කෑවොත් නෑ හයි නේ. අය කන්නේ කන්නේ නැද? නෑ නෑ හෙට ඔයා ගෙදරට කතා කරයි මට මේ ඇවිල්ලා මගේ කොක් වෙන්නේ කියලා. එහෙමද? ඕකේ. එහෙම තමයි. අපි මයිනේ. සුනිල් පෙරේරා විසින් රොනි රීස්ට් ගෙන් වල නැත රොනි රීස්ට් මේ සුනිල් පෙරේරා කරන මොකද දෙන්නගෙම එක විදියනේ. ඒක තමයි කියන්නේ. ඉතින් එන්ටර්ටේන් කරන්න ගියත් ඉතින් අපි ඒක තමයි එන්ටර්ටේන් කරන්නේ සම තත්ත්වකින් එක නේද හොඳයි ආ ඔන්න ඔයගේ බණ්ඩේ දැන්වත් කල බණ්ඩු මොමද කියලා ෆැන්ටැස්ටික් මං හිතුවා දැන් සෙල්ෆි එකක් ගන්න ඕනේ කියලා මොකද හිතන්නේ ගමු යා දිස් ඉස් සෙල්ෆි එක කවුද කැමති නැත සෙල්ෆි එකක් ගන්න නේද ඔව් මං එනවා මැදට ඕකේ අපිට අපිට නිකන් ඉන්නෝලේ පොසිෂන් එක කියන්නේ ඒ කියන්නේ ඔරෝගන ඉන්නවද hina වෙලා ඉන්නවද ඕකේ අපි hina වෙලා ගමු. ආ ඉඳගෙන. ඔව් නෑ නෑ හිටගෙන. කොහෙන්ද? හිටගෙන. අපි මිස්ටර් පෙරේරා තමයි බාර් දෙන්නේ වැඩේ කරන්න. රයිට්. ඔන්න. රයිට්. ඕකේ. Because මේ සෙල්ෆි එක නිකම් නිකන් සෙල්ෆි එකක් නෙමෙයි. මේ සෙල්ෆි එක ලොකු සුවණී එකක් වෙන්නයි යන්නේ. වා. මේ පැත්ත නේද? මේ මොනේද ගන්න? නෑ නෑ නෑ. මේ පැත්ත. ඕකේ. ෆයි. හරිද? Come. Come close. හරි. රයිට්. ඕකේ. Yeah. ආහා. හරි හරි. හරිද? Right. අද? හරි හරි. Okay, thank you so much. Welcome, welcome. All right, දැන් අපි යන segment එක තමයි. ඔව්. යාළුවෝ දෙන්න දෙන්නගෙන කොච්චර දන්නවද කියලා බලන්න. අයියෝ ඕන එකක් අහන්න. දන්න දේවල් තියෙනවා නම් බෙදා ගන්න. ඕන එකක් අහන්න. නොදන්න දේවල් තියෙනවා නම් දැනගන්නත්. මේක නිකම්ම නිකන් segment එකක් නෙමෙයි. මම මේකට gift hamper එකක් ලෑස්ති කරලා තියෙනවා. මේ තමයි මගේ special coffee. Hello one කියන්නේ. කෝපි හැම්පර් එක. හරිද? දැන් මම බොහොම ලෙහෙසි පහසු ප්‍රශ්න කීපයක් තමයි මේ අහන්නේ. ඕකේ. රොනි ලීච් සුනිල් පෙරේරා ගැන කොච්චර දන්නවද? සුනිල් පෙරේරා රොනි ලීච් ගැන කොච්චර දන්නවද කියලා මම මේ බලන්නේ. ඕකේ. කවුද ඉස්සරහ මූණ දෙන්නේ මේකට?
සුනිල්ට දෙව. ඕකේ. හැබැයි මේකේ තව කන්ඩිෂන් එකක් තියෙනවා මෙහෙමයි. උත්තරය හරියටම දෙන්න අපහසු නම් උදව් කරන්නත් පුළුවන්. කෙලින්ම උත්තරේ දුන්නොත් ලකුණු දෙකක්ද මගෙන් සපෝට් එක අරගෙන උත්තරේ දුන්නොත් එක ලකුණක්ද ලැබෙනවා ඇත්ත. එතකොට ලකුණු සංඛ්‍යාව වැඩි ලබා ගන්න කෙනාට මේ කොෆි හැම්පර් එක ලැබෙනවා ඇත. ඕකේ. එහෙනම් අපි අහන්නේ සුනිල් අයියගේ රොනි ලීෂ්ගේ මූල ආරම්භය ගායකෙක් වශයෙන්ද වුණේ එහෙම නැත්නම් නළුවෙක් වශයෙන්ද වුණේ? හරියටම හිතලා බලන්න මොකද මේ දෙක? ගායකෙක් වශයෙන්. රයිට්. ලකුණක් ලැබෙනවා. රොනි ලීෂ් රඟපෑ පළමුණ චිත්‍රපටය කුමක්ද? මතක් කරලා බලන්න ටයිම් එක දෙන්න. සපෝට් එකක් ඕන නම් අහන්න. ඔඩිසිල් වගේ ෆිල්ම් එකක් පාට නම හරියට ටයිටල් එක මතක නැහැ. වැරදි. එහෙනම් ලකුණු ලැබෙන්නේ නැහැ. හරි. අපි කියමු උත්තරේ මොකක්ද කියලා. කියන්න. යාළුවා. ඈතින් ඈතට. සේන සම්ප්‍රසිංහ. ඈතින් ඈතට. ඕකේ. රොනි ලීච් ඉගෙනගත් පාසල කුමක්ද? සෙන් මේරිස් වැටම් ප්‍රතිචේදින. වැරදි. කියන්න යාළුවට කොහෙද ඉගෙන ගත්තේ? මාක් එකක් දෙමු මොකද මේ ප්‍රොස්පිටේරියන් එක තමයි මම මුලින්ම නර්සරියේ ගියේ. ගර්ල්ස් ස්කූල් එකෙන් පටන් ගත්තේ නේ. ගර්ල්ස් ස්කූල් එකෙන් පටන් ගත්තා. ඒ දවස් ඉඳලා අස්සරම ගෑල් ළමයා වාගේ. ගෑල් ළමයා මමනේ. ඔව්. මම දැන් ඕල් ගර්ල්. ප්‍රොස්පිටේරියන් එකේ ඕල් ගර්ල්. ඕකේ ඉතින් එක ලකුණක් දෙනවා. හරි. අනිත් ස්කූල් එකක් කියන්න ඊට පස්සේ ගියේ. ඊට පස්සේ අරතුසා කෝලේජ් වලවා. අරතුසා. ඕල්රයිට්. නෙක්ස්ට් ක්වෙස්චන්. ඔහුගේ බිරිඳගේ නම කුමක්ද? ඉවෙට්. මිස් ලීච් වත් ට්‍රික් මන්ට බින්දගේ නම කියන්නේ නැහැ. හරියටම හරි. ඒ ඉඳ ලකුණු දෙකක් ලැබෙනවා. ඕකේ. ඒ තමයි Who knows best first segment එක ඒ මිස් ප්‍රේරක් ලැබුණ ප්‍රශ්න ටික. ඔන්න දැන් දැන් මගේ වාරේ. අන්න ඔබේ වාරේ. එහෙනම් කියන්න බලන්න. සුනිල් පෙරේරාගේ උපන් දිනය කවදාද? අවුරුදු කියන්න එපා ඒක කතාවදී. සැප්තැම්බර් 14 වෙනි. වාව්. හරිනම් අල්ල බදා ගන්න ඕනේ කො දෙන්න ගහගෙන දන්නවනේ ඒක කොහොමද දන්න මොකද ළඟදී සෙලිබ්‍රේට් කරනවානේ ඉතින් ඒක ඉන්න දන්න ආ ඒකයි අරින්නේ පාටිය අපි ආ රයිට් ඕකේ ලකුණු දෙකක් ලැබුණා සුනිල් පෙරේරා ශේෂ්ත්‍රයට අවතීර්ණ වූ වර්ෂය මොකක්ද මියුසික් ඉන්ඩස්ට්‍රි එකට 68 නැත්නම් 69 හරියටම කියන්න 68ද 69ද කියලා 69 හරියටම හරි ඔබට ලකුණු දෙකක් ලැබෙනවා ඇත ඊළඟ ප්‍රශ්නේ ඔහුට සහෝදර සහෝදරයන් ඉන්නවාද එහෙනම් කී දෙනෙක්ද කොල්ල 5 දෙනයි ගෑල් ළමයි 4 දෙනයි හරි හරිනේ මං අහන්නේ ඒ ඇත්තට සුනිල් පෙරේරා කීවේ නැද්ද කියලා මං දන්නේ ඒකත් දන්නවා කියලා ඒ හින්දා හරි ලකුණු ලැබෙනවා ජිප්සිස් සංගීත කණ්ඩායම ආරම්භයේදී එහි සිට සමාජිකයන් සංඛ්‍යාව කීයද ආරම්භයේදී ආරම්භයේ හිටියා සුනිල් නිමල් නිහාල් ලාල් නෙවිල් 5 දෙනෙක් වැරදි පොඳුම කෙනෙක් වමතුකුණා ළඟ වින කෙනා මුල ආරම්භයේද හරියට හරිනේ 5 දෙනයි හැබැයි තම මහප්පගේ දරුවෝ දෙන්නෙක් හිටියා අන්න නොවෙල් නොවෙල් කියලා එහෙනම් මොකද කරන්නේ අපි ලකුණු දෙකම දෙන්න බැරි නිසා එකක් දෙන්නවද ලකුණු දෙන්නවද ඔය එකක් දෙන්න දැන් කොහොමද මම පරාදයි එකක් ඇත එකක් දෙමු නිකන් දෙන්න එක නේද ඕකේ සුනිල් පෙරේරාගේ පියාගේ නම කුමක්ද ඇන්ටන් පෙරේරා ඕකේ ඕල් රයිට් ඒ ෆිග්මන් චිකින් කවුරු ඉදිරියෙන් ඉන්නවා කියලා හිතන්නේ ඔයාව කිය කවුරු ගැන කොච්චර දන්නවද කියලා හොයලා බැලුවම රොනි ලීච් සුනිල් පෙරේරා ගැන දන්නා තරම වැඩි ඒ නිසා මේ සෙග්මන්ට් එකෙන් ජයග්‍රහණය කරන්නේ රොනි ලීච් මහතා. Thank you. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ ටැග් ඔයා දිනද්දී ඒකෙන් වැඩිපුරම සන්තෝෂ වෙන්න ඕනේ ඔහු. ඔහුගේ දන්න තරම නේ කියන්නේ. දන්න තරම. ඔව් ඉස්සෙල් ටැග් උතුම් ටැග් කියලා මට දෙයියෝ ගෙදර ගෙනියන. ඒ ඔක්කොම ඇක්ටද? ඇක්ට් එක. සනිකර ඇක්ට් එකක් මිනිසුන්ට වංචාවක් ඒක කරන්නේ. හැබැයි එහෙම වංචා කරලා මේ ජේෂ්ඨ ආතිස්ලා ඉන්නවා ජේෂ්ඨ.
ඕ මිසිස් තොකටයු කියන්න ඒ මිස ලීට දන්නවන මං මගේ ලගින් ප්‍රොප් එකක් පවාතියාගත්තත් එකට හේතුවක් තියෙනවා දැන් මාළඟම තියන්නේෙකු මක්ද මකත ගිටාරයන් ඕ ඔයාම ඔයා ගිටා ප්‍රේ කරන මේක මගේ අතරම් බාන කොච්ච කැතද කියලා නේ පච්චෙන්න්නෙත් නෑ මොකද ඔයා බ්ලක් ෆ්‍රොක් එකට බ්ලක් ගිටාරක හරියන්න මං මේක දෙනවා මිස්ට ලීෂ්ට මිස්ට ලීෂ්ගේ යාළුවට දෙන්න කියලා ප්ලේ කරන්න කියලා මේ අවස්ථාවේ මිස්ට ලීච් කැමති ගීතය යාළුවෙක් වෙනුවෙන් යාළුවෙක් ඒමනං මල්ලං ආස මේ this land belongs to you කමන්නෑ නේද මේ ගීත නිර්මාණයක් තමයි 1994 මේක උත්තරා විදියක මේ ජාතික සමගිය ගැන කියවන ගීතයක් ගායකයෝ ගායිකාවෝ විශේෂයෙන්ම මේ සිංහල ශේත්‍රයේ නෙමෙයි බටහිර ශේත්‍රයේ ඉන්න උදවිය සම්බන්ධ කරගෙන විශාල පිරිසක් දාලා තමයි මේ ගීතය නිර්මාණය වුණේ this land belongs to you This land belongs to you This land belongs to me This land belongs to all of us To live in harmony This land belongs to you This land belongs to me This land belongs to all of us To live in harmony Whatever the race may be Whatever the caste or creed Whatever the color our skin, we're all kith and kin. Our races must unite, 'cause unity is mine. Together we must stand to build a better land. This land belongs to you. This land belongs to me. This land belongs to all of us to live in harmony. La 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 This land belongs to all of us to live in harmony This land belongs to all of us to live in harmony Thank you දැන් අපි අපට කතා කරමු මේ ගැන. දැන් මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකට මේ කාලේ නම් එන්න ගොඩක් ඉතින් මාර්ග විවර වෙලා තියෙනවා. අපි මොකද රියැලිටි ෂෝස් වලින් වෙන්න පුළුවන්. නේද? ඔපෝචුනිටීස් වැඩි. මං හිතන්නේ යන් ටැලන්ට් එක ෂෝකේස් කරන්න ගොඩක් එක්ස්පෝෂර් එකක් ගන්න වැඩි. ප්‍රමසා විදිහට තියෙනවා. නමුත් ඒ කාලේ ගත්තම එදා සහ අද බලනකොට ඩිෆරන්ස් එක කොහොමද කියන්නේ? ඒ කියන්නේ ක්ෂේත්‍රයට ආපු ක්‍රමේද නැත්නම් මේ ක්ෂේත්‍රයේ ආයත එන්න තින අවස්ථාවල් වල ඉඩ ප්‍රස්තාව කොහොමද මොනවද දියුණු වෙලා තියෙන්නේ සංගීත ක්ෂේත්‍රයේ මොනවද හැදෙන්න ඕනේ මොනවා වෙනස් වෙනවද හොඳ කියලා තාක්ෂණයේ ටෙක්නොලොජි අතෙන් හරි දියුණු වෙන අනිතක දැන් අපි ආපු කාලේ නේසනේ මේ කාලේ බෑන්ඩ් එකක් ගහපුවාම ඒ කියන්නේ ගිටාස් තුනයි එතකොට ඕගන් එකක්වත් තිබෙන්නේ මුලින්ම ආපු ඕගන් එක තමයි YC10 එක නේද මුලින්ම පාවිච්චි කරේ YC පාවිච්චි කරේ YC10 නේ නැත්නම් ගිටාස් තුනයි ඩ්‍රම් සෙට් එක කියන්නේ මේ ඩ්‍රම් සෙට් එකත් මේ 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 වංග සම්පූර්ණ දැන් තියෙන මේ ඉලෙක්ට්‍රොනික ඒවා මොකුත් නෙමෙයි නිකන් සාමාන්‍ය ඒකෝස්ටික් ඩ්‍රම් සෙට් එක හැබැයි ඒ සංගීත ඒ කාලේ හිටපු සංගීතඥ හොඳද හොඳ මියුසික් අගරයි කාලේ දැන් ඉතින් අර නව තාක්ෂණෙත් එක්කම කියන්නේ දැන් කීබෝඩ්ස් වලින් එක එක සෙල්ලම් දාන්න හැම දෙයක්ම දැන් කීබෝඩ් එකක් ගත්තොත් තබ්ලා තියෙනවා ඩෝල්කි තියෙනවා ඩ්‍රම්ස් තියෙනවා ඕන එකක් තියෙනවා දැන් ඔක්කොම බිල්ටින් වෙලා තියෙනවා ඉතින් ඒ වගේ තාක්ෂණේ අර සුනිල් කිව්වා වගේම තාක්ෂණේ අතින් නම් හරිම දියුණුයි ඉතින් ඒත් එක්කම අපිත් යන්න ඕනේ නේද අපි ඒත් එක ඒකට අනුගත වෙන්න ඕනේ. මොකද සමහරු මේ තාක්ෂණ සම්බන්ධයෙන් ලොකු සතුටකින් නෙවෙයි කතා කරන්නේ. මොකද කියන්න බෑ. ඉතින් තාක්ෂණය අද පංගොදේවල ඉතින් අත් වශයෙන්ම අවශ්‍යයි. තරුණ ළමයිනුත් ඉන්නවා. ඉතින් තාක්ෂණදී අදින්න තරුණ ළමයි ගොඩක් ඉන්නවා. ඒ තාක්ෂණයේ පැත්තේ ගොඩක් මේ තාක්ෂණයේ පටිගත් ගොඩක් දක්ෂ ඉන්නවා. තරුණ ළමයි ඉන්නවා හරියට. ගොඩක් දක්ෂකම් තියෙන මේ 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 තාක්ෂණයේ හරහාම නෙමෙයි ටැලන්ට් එක දින ළමයිනුත් මේ গিටාර් ගහන ළමයි කීබෝඩ් ගහන ළමයි අද ගොඩක් තරුණ ළමයි ඉන්නවා. එහෙම යොමු තියෙන ළමයිනුත් ගොඩක් ඉන්නවා.
සාල පිරිසක් ඉන්නවා. එතකොට මේ ලයිව් සින් නොකරන අය ගැන මොකද කියන්නේ? සමහරව ලයිව් සින් කරන්න බාර ගන්න නැහැලු. ස්ටේජ් වල ලයිව් සින් කරනවා කියන්නේ මේ කියන්නේ ට්‍රැක්ස් වලට සින් කරන කට්ටිය ගැන කියන්නේ නිරෝෂා. ආ ඒ කියන්නේ බෑන්ඩ් මොනවා නිකන් පටිගත කරපු CD එකක් හරි මොන හරි එකක් දාලා ඒකත් එක්ක සින් කරනවා. මයින් කරනවා. ඔව් ඒක ඉතින් මම දන්නේ මට ඒක එච්චරම සරිලා නැහැ. ඒකයි ඉතින් අර එකම විදියට ඒක ෆලෝ කරගෙන කියන කට්ටියට හොඳයි. නමුත් මට එහෙම කියන්න අමාරුයි. මට එහෙම අමාරුයි. අපි දෙන්නටම බෑ. ඔව්. ඇයි එහෙම කියන්නේ? ඒක එනකදී හිරෝ ගන්න ආතන්න වෙන්න පුළුවන්. හිරෝ ගවංග සමාට මොකක් හරි වෙනින් දෙයක් එතනදි කියන්න අවශ්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් අරක ගිරව වගේ ෆලෝ කරගෙන යන්න එපැයි. ඒකම ඔළුව තියාගෙන ඉන්න ඕනේ. ඒකේ අනිත් එක බෑන්ඩ් එකක් ගහනවා වගේ ඒකේ අර කියන්නේ මේ ලයිව් ගතියක් එන්නේ නැහැ. ඒක නිකන් හොඳයි නිකන් ඉතින් අහගෙන එහෙම ඉන්නවනේ. ඉතින් CD එක දාන්න ඕනේ නැද? CD එකේ වොයිස් උත් ඔක්කොම ටික රෙකෝඩ් කරපු එකක් දාලා බොරුවට මයිම් කරන එකලුත් ඉන්නේ ඉතින්. ඔව් එහෙමත් ඉන්නවා. මොකද දැන් සින්දුව කියන්නේ නැහැ බොරුවට කටවල්ලන. සහ ඒ අවස්ථාවේ මේ තව මේ එකට එකතු කරන්න පුළුවන් නිර්මාණ ගොඩක් අඩු වෙනවා එකේ නේද? දැන් ඒකේ ශක්තියක් එන්නේ. ශක්තියක් එන්නේ. අනිත් එක මේ නිරෝෂා මේ පිටරට සංචාර අපි යනවානේ පිටරට ශෝසල් ගියාම සමහරක් අය අහනවා අපෙන්. දැන් කෝල් කරපුවාම අහනවා අනේ දැන් මෙහෙමයි මේ අපි ඕස්ට්‍රේලියා ගියමුකෝ. ඕස්ට්‍රේලියා මෙහෙම ෂෝ එකක් තියෙනවා, ඩිනර් ඩාන්ස් එකක්. ඔයාගේ ට්‍රැක්ස් තියෙනවා. හොඳ. ඉතින් ට්‍රැක්ස් තියෙනවා කියන්නේ ඒගොල්ලන්ට ලාභයි. මොකද බෑන්ඩ් එකක් බුක් කරන්න ඕනේ. අපි ට්‍රැක්ස් ටික අරන් ගිහිල්ලා ඒහිල මේව කරපුවාම ඒගොල්ලන්ට බෑන්ඩ් එකට වියදම් වෙන්නේ. ඉතින් එහෙමත් තියෙනවා. නමුත් මම දන්නේ සුනිලුත් ගිහිල්ලා නැහැ, මමත් ගිහිල්ලා නැහැ. ඒක පොලිසි එකක්. ඒක පොලිසි එකක්. නේ. එතකොට මේ ඔඩියන්ස් එක කොහොමද වෙනස් වෙලා තියෙන්නේ ලංකාවේ? මියුසික් වලට තියෙන ඔඩියන්ස් එක. තරුණ ළමයි ඒත් ඒ CD එහෙම දාගෙන එහෙම මයිම් කරන දේවල් වලට තරුණ ළමංගේ ගොඩක් පංකක මම දැකලා තියෙනවා. තරුණ එහෙම මයිම් කරලා එහෙම කරන කට්ටියට තරුණ ළමයි ඉන්නවා ගොඩක්. ඒ දේනුත් ඉතින් යම්කිසි මේක නිකන් DJ කෙනෙක් දාන්නේ. කෙනෙක් දාලා නටන්නේ ලයිව් බෑන්ඩ් එකක් ඕනේ නැහැනේ. ඒ විදිහට CD එක දාගෙන සින්දු කියන මේ අවස්ථාවන් අනන්ත තියෙනවා. තරුණ ළමයින්ගේ දේවල් තියෙනවා මම දැකලා තියෙනවා. මේකට තරුණ පිරිසුත් ඉන්නවා. ඒවට යන කට්ටිය ගොඩක් පිරිසක් ඉන්නවා. ඒකට ක්‍රෞඩ් එකකුත් ඉන්නවා. ඉන්නවා. එතකොට ගෘහස්ස සහ අපි මේ තරුණ පිරිස වලට විතරක් මේ එහෙම මෙයා කරන්න බෑ. දැන් ගොඩක් ඉන්නවා මේ ජේෂ්ඨම ගායකයෝ. ඕකේ. ඔය ෂෝ වල බොරුවට සින් කරනවා කියලා කියන්නේ. ඇත්තද? ඔව් බොරු. තනිකර CD එක දාගෙන CD එකේ යන්නේ. ඔකෙස්ට්‍රා එකක් තියෙනවා බොරුවට පිටිපස්සෙන් ඔඩියන්ස් එක ඔක්කොම තියාගෙන ඉන්නේ. අර කවුන්ට් එකක් දෙනවා. කව කරලා මෙහෙම පටන් ගන්නවා වගේ පෙන්නනවා. ඒ ඔක්කොම ඇක්ට් එකක්ද? ඇක්ට් එකක්. තනිකර ඇක්ට් එකක් මිනිසුන්ට වංචාවක් ඒක කරන්නේ. හැබැයි එහෙම වංචා කරලා මේ ජේෂ්ඨ ආර්ටිස්ට්ලා ඉන්නවා. ජේෂ්ඨ ගායකයෝ. මම නම් කියන්න කැමති නෑ. නමුත් කංගකේගුලේ රෙකෝඩ් කරලා ඒකට තමයි කෙරුවේ. තමන්ගේ මේ මොකද්ද කියන්නේ තමාගේම ප්‍රසංගයක් ඉදිරිපත් කරපු කට්ටියක් තියෙනවා ගොඩක් පොදුවේ. බෑන්ඩ් එක පිටිපස්සේ බොරුවට තියලා අර මේ CD එක දාලා බොරුවට මේ මයින් කරනවා. බෑන්ඩ් එක ඉතින් ගහනවා වගේ ඉන්නවා. හැබැයි ගහන්නේ නැහැ බොරු කරන්නේ. හැබැයි CD එක හිර වෙච්ච වෙලාවලුත් තියෙනවා. සමහරක් අයගේ කොහේම කරන්න කියලා CD එක හිර වෙලා එහෙම වෙච්ච වෙලාවල් තියෙනවා. අනන්ත අප්‍රමාණ වෙනේ අවස්ථා තියෙනවා. ඒක තමයි අසරණ වෙනවා. ඔය බෑන්ඩ් එක ගහනවා නේද කවදාකවත් වෙන්නේ නැහැ. කවදාකවත් වෙන්නේ නැහැ නේද? එතකොට මේ කොහොමද මේ ඉන්ඩස්ට්‍රි එකේ අයගේ තියෙන එකමුතුකම එකිනෙකා වෙනුවෙන් පෙනී සිටින ඒ දේවල් ගැන කොහොමද දැන් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ? ඉන්ඩස්ට්‍රි එකේ කියලා ඉතින් එක එකමුතුවක් හදලා ඉතින් යම්කිසි පොදු අරමුණක් සඳහා යන්න කියලා එක එක දේවල් පිටවා ගත්තා. ඉතින් නමුත් එකක් පිටවා ගත්තා මේකෙන් කැඩලා කියලා තව කට්ටිය තව එකක් පිටවා ගන්නවා. ඒකෙන් කැඩලා කියලා තව කට්ටිය තව එකක් පිටවා ගන්නවා. ඉතින් එකමුතු ගැන කම ගැන නම් ඉතින් කියලා කතා කරලා වැඩක් නැහැ. ඉතින් එකක් පිටවා ගත්තට පස්සේ ඒකෙන් කැඩි කැඩි හැදෙනවා තව දෙකක් තුනක්. සමහර අය තමුන්ගේ වාසියටත් මේ දේවල් කරනවා. ඒ කියන්නේ බහුතරයක් වශයෙන් අනිත් මෙම්බර්ස්ලා වෙනුවෙන් නෙමෙයි තමුන්ගේ වාසියට ඒ වගේ දේවලුත් තියෙනවා. ආශා බෝස්ලේ සා ආර්.ඩී. බර්මන් කැරවෑන් චිත්‍රපටිය සංගීතවත් කරේ ආර්.ඩී. බර්මන්. තව සෙග්මන්ට් එකක් තියෙනවා. සමහර මේකෙන් මිස්ටර් පෙරේරා ස්කෝර් කරන්න පුළුවන් වේවි. මේ තමයි මගේ Q&A segment එක. ඕකේ. මම terms and conditions කියන්නම්. ඕකේ. මේකට මුහුණ දෙන්න මේ buzzers දෙක ගන්න ඕනේ. press කරලා බලන්න කොහොමද කියලා.
බොහොම සරල ලෙහෙසි පහසු ක්වෙස්චන්ස් ටිකක් තමයි දෙන්නේ දෙන්නගෙම පර්ටිකියුලර් ඉන්ඩස්ට්‍රීස් හරහා. නමුත් ප්‍රතිනිධි බලන්නේ සමහර විට අපි දන්න දේවල් වලත් ශරීරයෙන් අමතක වෙන්න පුළුවන්. කාර්ද ඉක්මනට මේ හරි උත්තරය මතක් වෙන්නේ කියලා. සහ මුලින්ම මගේ පැත්තට පොයින්ට් කරලා බස් කරන කෙනාට තමයි උත්තරේ දෙන්න අවස්ථාව ලැබෙන්නේ. හරි. ලකුණු ලැබෙනවා. ලකුණු සංඛ්‍යාව අනුව තව හැම්පර් එකක් ලැබෙනවා. තව එකක්. Yes. Okay. Wow. හොඳට ප්‍රෙස් කරන්න ඕනේ. හරි හරි හරි. පොයින්ට් කරලා ප්‍රෙස් කරන්න. ෆයින්. ඕකේ. ලෙට්ස් ස්ටාර්ට්. මම මේ කියන ගීතවල ඉතුරු පද ටික කියන්න. බඹර පහස ලැබෙන මලක්ද? බඹර සූය සොයන මලක්ද? ආ ඕකේ. කීයක මම ප්‍රෙස් කරේ ෆයින්. දැන් අපි බලන්නේ කවුද මුලින්ම ඉදිරිපත් වෙන්නේ කියලා. සුනිල් පෙරේරා මහත්මයාට ලකුණක් ලැබුණා. ලිය තමරා මුදු කුසුමකි ඈ අපේ ඔක්කොම මේ අවසන්ගේ නැහනේ සමුන්දින ඕකේ ෆයින් ලීෂ් මහත්තයාත් ලකුණක් දිනවා ඔව් මේ ගීතේ ඉතිරි පද මොනවද ඉතුරු බැලන්ස් එක අන්න හරි hello is it me you're looking for hello is it me you're looking for සිින්දුව දන්නවා Hello, is it me you're looking for? I can see it in your eyes. I can see it in your eyes. ඒක සුනිල්ට දෙන්න. දෙන්නට දෙන්න බාද? ඕනේ. Okay. All right. බලන්න කොච්චර හොඳ යාළුවෙක්ද කියලා. ලකුණක් දුන්නා. Okay. මේ ගීත ගායනා කරන්නේ කවුද කියලා කියන්න. Okay? හරිද? බදල් දෙ කරනිද? ඔව්. Daddy cool. ආ? Bonnie M. ඕකේ ඊළඟ ගීතය පියතු ආශා බෝස්ලේ සහ ආර් ඩී බර්මන් කැරවෑන් චිත්‍රපටයේ සංගීතවත් කරේ ආර් ඩී බර්මන් ඒ හිස්ට්‍රි එක කොහොමද දන්නවා නේද ආ පුස්තකද ඒ හොඳට දන්නේ ඒ රෙකෝඩ්ස් මුලින් BMG ද ඒව ඔක්කොමත් එක්ක කියයි ආශා පරේ ජීතේ දන්නවා සල්මන් කාන්ඩඩි වගේ ඉස්සර දාන That's good Okay well done well done Okay ඊළඟ ගීතය Jailhouse Rock ගායනා කරන කෙනා Elvis Presley All right well done Mr. Pereira දෙන්නම දැන් ඉන්නේ සමබර Okay Wake me up before you go go Bam Very good Okay Come on Mr. Leach pull up your socks Okay Then GK questions ටික තියෙන්නේ ඉතාලිය භාවිත කරන කරන්සිය එක මොකක්ද Lira Lira නෑ දැන් පාවිච්චි කරන්නේ Euro So he's getting the point Okay Euro Marian සංගීත කණ්ඩායමේ Marian සංගීත කණ්ඩායමේ නායකයා කවුද? Nalin Perera. කාට ලැබෙන්නේ? බබ්බස් කරා. කාට දෙන්න ඕනේ? දෙන්නට මේකේ ගෙන්න ඕනේ. ඕකේ. ආයි ලකුණු හම් වෙන්න ඕනේ තෝගම ඩිසයින් කරන්න බෑ ලේසියනේ. හරි ෂෝක්. ඕකේ. Leaning Tower of Pisa. තියෙන්නේ කොහෙද? ඉතාලි. ඕකේ. සුනිල් පෙරේරා ලකුණ? ඔව් සුනිල්. ඕකේ. King of rock and roll වශයෙන් හඳුන්වන්නේ Elvis Presley. මුලින් බස් කරා මුලින් කිව්වා දෙන්නට දෙන්නුනේ. ඩිසයිඩ් කරන්න ඔය දෙන්නම ලකුණු. හරි හරි එහෙම දෙන්න එහෙම දෙන්න. ඕකේ දෙන්නට ලකුණු හම්බ වෙනවා. ඕකේ. Capital of Germany. Germany ඒ අගදුන. Berlin. දැන් කාටද මම දෙන්න ඕනේ? ආ? කාටද දෙන්න ඕනේ? එක දෙන්න. සුනිල් පෙරේරා තමයි ඒ. ඔව්. ලකුණු ලැබුණේ. නොනිට දුන්නා. ඕකේ let's see. මේ අතරින් MS ප්‍රනාන්දු මහතාගේ ගීතයක් නොවන්නේ කුමක්ද? පෙම්ලම නින්දෙදි කැකිලි පැලෙන යන්න රටවටේ. ඕකේ. Mr. Leach is getting that point. ල අකුරෙන් ආරම්භ වන ගීතයක් ගායනා කරන්න. ල. ලලයි ලලයි ලයි සසලයි සුලංගයි ලල සිඹින වැල්ල අපට මෙහෙම කියනවා දීවරේ චිත්‍රපටි ඕකේ හරි ගාමි පන්සේක චිත්‍රපටි ඔකේ ගෙටින් ද පොයින්ට් ඕකේ පොයින්ට් එක තමයි කිව්වේ මම දැන් මේ කියන චරිත කරන්න මොනවද කියලා කියන්න ඕනේ මේ ප්‍රසිද්ධ චරිත එඩි මර්ෆි කවුද සිංහ රෝ ආයි මේ ඇක්ටර් සිංහ දෙකම stand up comedian එඩි මර්ෆි stand up comedian actor and singer yeah he's getting the point yeah Rahat Fateh Ali Khan. Huh? Huh? Rahat Fateh Ali Khan. මොකද්ද දැනගන්න ඕනේ? එයා කවුද? අයියා කවුද? Musician. Okay. Huh? Yes. Musician. Musician singer. Oh, okay. Danny Boyle. Danny Boyle. Jim Reeves.
කියන ගායකයා නෙමෙයි. ඩැනි බොයිල් කියන්නේ කවුද? ඇක්ටර් නේ. නෑ නෑ බං. අර ලේඩි සිංගර්. ගාගා. වැරදි. ඩිරෙක්ටර්. හොලිවුඩ්. ආ ඩැනි බොයිල්. යා ඩැනි බොයිල්. ඕකේ. මොහමඩ් මං හිතුවා ගම් බොයිල් කියලා. මොකක්ද? මොහමඩ් අසාරුද්දීන්. ක්‍රිකට්. ක්‍රිකට් ඉන්දියා. ඕකේ. සුනිල් ප්‍රියදර්ශන. සුනිල් ප්‍රියදර්ශන. යස්. සානියා මිර්සා. හා? කවුද? ටෙනිස් ප්ලේයර්. ටෙනිස් ප්ලේයර්. ඕකේ. සානියා මිර්සා බස් ආ කොග්‍රස් බස් කරලා තිනවා දැන් කාර් දෙක හම්බ වෙන්නේ සුනිල් පෙරේරාට හම්බ වුණේ ඔහු තමයි මුලින් කිව්වේ ඔන්න මේ ලාස්ට් ක්වෙස්චන්ස් ටික කොළඹ 14 කියන්නේ කොහෙද කොට එන බ්ලූමෙන්ඩෝල් ග්‍රෑන්ඩ් පාස් කොළඹ 14 කොළඹ 2 සේවයිල කම්පැනිෙදි ඕකේ කාර් දෙබින්දෙන් මේ දෙන්නම එකරෙන කියන්නේ හැම තිස්සෙම කම්පැනි Okay, Ronnie Reach is getting that. On Antima Prashnaya. Lankawe cinema sakwiti lesa handunwanne Gamini Fonseka. Denna mekata kiwa. Buzz kara. Mokada karanne? Loku confusion ekak mata. Dennata meke eka denna. Dennata meke eka dunna. Hondai mama nan kiyanne me segment ekata iwarai. Namuth mata visheshayen me me audit ekin gennanna wenawa me me ganan tika balance karala balanna. Balance karaganna. Oh, ehinna mata chutti break ekak please denna. Ema kar. Oddak odu parak karanna bolu. Ehena garan yanne. Maranindaka iddi me mama ehila megi age barabare janelayakin ebila baluwa mokaddai me okay break ekak aragena ganan hadupu palamini avastawa mamme okay anyways show time with me me meka gedara geniyanna denna ne ani man gane yanne matone ape ape birinda tika avaroppu karanne ewa chur chur gala monari wedak kara kara innakama kana langata gehilla ohoma karana ewa gala bay karanne naththa disturb karanne ne ne disturb gane ethara tika tarah yala eke birinda monari monari uyena kota hari monari wedak kara kota langata gehilla ewa karana odda kodu parak karanna bolu ehena aran yanne okay let's see who the winner is q&a round eke dennama bohoma hondata uttra dunna dennama eka welawai buzz kara dennama ekata uttra dunna ensa godak amaruna soya gana namuth punchima punchi lakunaka deka ka gap ekekin jayagrahane kara tibenne Sunil Pereira dakala me yaluwa දැන් ඇත්තටම මම කොහොමත් මේ හැම්පර් එකෙන් භාගයක් දෙන්න හිටියේ දැන් ඉතින් දෙන්නම දෙන්න දෙයක් නැහැ දෙන්නම හැම වෙලේම දෙන්න දෙයක් හැම වෙලාවෙම ඔන්න ඒක වැඩි හොඳ එකක් දෙන්න ඕයේ thank you කැමරේ ගමන් චෙක් කරා නෑ මේකේ තියෙන්නේ මගේකේ තියෙන්නේ කෝපි මේකේ තියෙන්නේ පීකෝ භාගයක් දිනට වැඩි හොඳයි එක හැම්පර් එකක්ම දිනලා දාන්න හැම්පර් එකක්ම දිනලා දාන්න very good okay මම හිතන්නේ මේ happy moment එකේ ලස්සන සින්දුවක් ඇහුවොත් තමයි හොඳ ඔන්න මම නැවතත් දෙනවා গিටාර් එක ඉස්සර පෙරත් තමයි දෙන්න Mr. Pereira request කරන්න Mr. Leech ගෙන් උමනා කරන සින්දු. Leech ගේ මහා මොකක්ද යා කියන්න කැමති. ආ කියන්න බන්නේ සින්දු. Alice Alice කියව. ආ ඔකේ. Alice. කවුද બોලේ Alice? කවුද બોලේ Alice? Alice. ඊයේ ගෙන් ගන්න බලන්න. මරණින්දක ඉදි මේ මම ඇහිලා මැගියාගේ බරබරේ. ජනේලයකින් එබිලා බැලුවා මොකක්දයි මේ කලබලේ වෑන් එකකින් ගෙනත් බානවා පාන්දර මහා බඩු ගොඩක් ඇලිස් ආවා කියලා මැගියා කියනවා නුපු රුදු නම අනේ යන්තම් දැක්කා මූණ ඇගේ පැත්තෙන් පේන්නේ ජොසි වගේ අනේ අම්මපා ඇත්තට කවුද බොලේ මේ ඇලිස් ඇලිස් කවුද බොලේ ඇලිස් රොසලින් ජොසලි මෙහෙට වරේ සයිමන් මාටින් මේ බලපන් අනේ අම්මපා ඇත්තට කවුද බොලේ මේ ඇලිස් සෙනග එනවා ඇවිත් යනවා ඇලිස් නම තව තවත් ඇහෙනවා මැගියගේ මගුල් ගෙදරක් වගේ කනවා බොනවා
හිනාවෙනවා ඇලිස්වත් යන්තමින් පෙනෙනවා හිතට වද දෙන ප්‍රශ්නයක් නෙමේ වැඩේ අනේ යන්තම් දැක්කා මූණ ඇගේ ඇත්තෙන් පේන්නේ ජොසි වගේ අනේ අම්මා ඇත්තට කවුද බොලේ මේ ඇලිස් ඇලිස් කවුද බොලේ ඇලිස් රොසලින් ජොසලින් මෙහෙද වරින් සයිමන් මාටින් මේ බලපන් අනේ අම්මා ඇත්තට කවුද බොලේ මේ ඇලිස් අනේ මැගියගේ පොඩි දුව ඇසිලියනේ මේ ඇලි මටනම් ගොඩක් සන්තෝසයි විශේෂයෙන් මද සුනිල් පෙරේරා සහ රොනී ලීච් කියන යාළුවන් දෙන්නම මගේ සෝෆා එකේ දෙන්න දෙන්න ඒ දෙන්න ගැන කතා කරගන්නවා සෝෆා සෝ ගුඩ් යා දෙන දෙන්න ඔවුන්ව කොයිතරම් හඳුනා ගන්නවද කියලා කියනවා ඊට පස්සේ Q&A එකට යාළුව දෙන්න තරඟ කරා දෙන්නම සම්බරව ජයග්‍රහණය කළා තව දුරටත් තව වතාවන්වලදී ඔය දෙන්නාම හමු වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අද ඔය දෙන්න මගේ ගෙදරට ආවයි කියලා සාක්ෂියක් වශයෙන් මගේ ගෙස්ට් බුක් එකේ අත්සන් කරන්න. ඔයා කීයක් ගෙවනවද මේ ගෙදරට? ඔලිය. ගෙවන්න. ක්ලාස්. ඉතින් සයින් කරන්න. සුනිල් අයියෝ නේද? රයිට්. ඔකේ. Thank you so much. Okay, thank you so much. Okay, welcome. It was a pleasure and honor. Us too. Interviewing you. Us too. So let me give you something special. Thank you, godai ne. Dannawane. Niroge style ekka api gattane selfies. Wow. Okay. ඉතින් ඔන්න ඒ වගේ හින්දිනවා මේ කොෆි මග් එකට මේවා මේ විදිහට ලෑස්තිකල arrange කරලා එව්වේ මීෂා. Did you like it? This from Showtime. Very nice. Okay. එනනම් මේ කොෆි මග්ස් දෙකත් අතේ තියාගෙන බලන්නකෝ මේ අය මොනවද ඔය දෙනගෙන කියන්නේ. නිල්ලගේ යම් ප්‍රතිපත්ති තියෙනවා මට හිතෙනවා සමහර දවල් ටීවී එකේ කියන්න තමයි. රොනි අයියා කියන්නේ මං හිතන්නේ අපේ ලංකාවේ සිටින ඉතාමත් නම්බර් 1 entertainer කෙනෙක් සුනිල්ගේ වෙනස ඇවිල්ලා අනිත් musicians වලට වැඩිය අද කාලේ හැරීරේ ජීවත් වෙන විදියටගේ යාළුවෝ කට්ටිය ඉන්න විදිය කල්පනා කළා තමයි සුනිල් හැමතිස්සෙම ජීවත් වෙන්නේ රොනී ලීච් කියන්නේ හොඳ ගායකයෙක් ඒ වගේම අපි එයාගේ සින්දු අහලා ගොඩක් ආස්වාදයක් ලබනවා සුනිල් යකේ අකමැතිම quality එක කියලා මම දකින්නේ සුනිල්ලා හිටපොන් යාගේ තියෙනවා එයා හිතන දේ එයා හරි කියලා හුඟක් වෙලාවට හිතනවා සුනිල් පෙරේරා කියන්නේ හොඳ ගායකයෙක් ලංකාවේ වුණාට මම දකින්නේ එයා entertainer කෙනෙක් හැටියට අතන සුනිල් පෙරේරා කියන්නේ මගේ ආසම ගායකයා අපි යාගේ අලුත් product එකක් ගෙනගම බලන්න ඕකේ මොකද කියන්න තියෙන්නේ එයාලට කියන්න දෙයක් නැහැ ඇත්තටම ඒක ලොකම කිව්වනේ ලොකම කිව්වනේ ඉතින් කියන්න තියෙන දේවල් ඔක්කොම කිව්වා අපි බේම දොසිනවා thank you අපි ආයෙත් thank කරමු නේද ඔව් time එක දුන්නට බොහොම ස්තුතියි and we are happy about it okay එහෙනම් in a happy note අපි දැන් finale එකට යන්නයි යන්නේ දන්නවනේ නිරෝගී style එක කොහොමද දෙයක් අවසන් කරන්නේ කියලා ඔව් ඒ කියන්නේ එළ පොල්ලක් අරන් දෙන්නට ගහලා එළෝ එහෙමද නිරෝගී නිරෝෂා නිරෝගී නිරෝෂා නිරෝගී වෙන්න නම් නටන්න කියලා කතාවක් තියෙනවා එන්න 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 ඔන්න මගේ dance එක බලාගෙන ඉන්නවා ඔබතුමාලා දෙන්න එනකන් so let's go there and dance come come on shake your body baby do that conga no you can't control yourself any longer